एहि पस्सिको एहि पस्सिको एन्न एन्न धर्मय दकिन्न धर्मय दकिन्न नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सर्वज्ञ राजोत्तम त्रैलोक तिलक तुनलोकाग्र अग्र दक्षिणेय अदवान उतुम दवसक मेलव इपदी वदाल संबुद्धत्वेट पत्वी वदाल पिरिनिवन्पा वदाल गौतम सम्मा संबुद्रजानन वहन्सेट अप हेमदे नागेम गौरवनीय नमस्कारे वेवा पलमुवत्वेवा देवनुवत्वेवा थुन्वेनुवत्वेवा साधु 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 सदैवतुनि अद वेसक पुन पोहो दवस स्वर्णवाहिनी एहि पस्सिको निष्पादन खंडायम सैम उदयसनमकम वगेम अदत् ओबव धर्मेन दनुवत् करन्नी अप्रमाण बुद्धालंबन प्रीतिय ऐति करगेनाय इतिं अद दवस ओबट विशेष दवसक ඔබ අද අනිවාර්යෙන්ම අටසිල් සමාදන් වෙන දවසනේ විශේෂයෙන් අපේ තරුණ දූලා පුතාලත් අපේ තරුණ සහෝදර සහෝදරියොත් වැඩිහිටියොත් සිල් සමාදන් වෙන්නට මේ වෙන විට ලහි ලහියේ සූදානම් වෙමින් පවතිනවා ඒ නිසා ඔබ රහතුන් අනුගමනය කොට බුදුරජාන් වහන්සේව පුදන්න धर्मे पुदन्न आर्य महा संगरत्ने पुदन्न उबे जीविते तेरुवंट कैपकरान्न उब अधिस्तान करगात्त उत्तम दवस अद दवसाई अद वगे वटिना दवसक बौद्धेंट तवा तिबेनवाद सदैवतुनि बुदुरजान वहन्से देशना करन आकारेट एत्तेन्म उन्नहन्से मुखद्द कले संबुद्ध वेनवा कियला संबुद्ध वेनवा कले उन्नहन्से मुखद्द अवबोध करगात्त एक मुखद्दापी लभिच आलोक्य अभी मोहताेगन नैवत नैवत आवर्जने कलयुत उपहितल बलान्न बुद्रजान्वहांसे संबुदु वेन्नट खलिं राजकीय पौलक राजकीय दरुवेक्ने राजकीय कुमारेक उन्नहांसे विंदे राजसेप उन्नहांसे तेरुंगत्त मे राजसेप इक्मवागिय तवत सेपयक् तिबेनवा ये रजसेप इक्मवागिय ये सेपे कुमक्द देवलव दिव्य सेपेद नेत 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 बंबलव ब्रह्म सेपेद नेत 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 वेनयम समाधि सेपयाक पमनक्द नेत 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 रागे दुरुकिरीमिंग लबन सेप द्वेषे दुरुकिरीमिंग लबन सेप मोहे दुरुकिरीमिंग लबन सेप ඇති කර ගන්න තමයි උන්වහන්සේ රජසප අතහැරලා දාලා අබිනික්මන් කොට මහා වන වැඩි කාය ජීවිත අපේක්ෂා නැතිව භාවනා කළේ අත්කලමතාන යෝගී අනුගමනය කළේ නමුත් උන්වහන්සේට කාමසුකල්ලකාණ යෝගයෙන්වත් අත්කලමතාන යෝගයෙන්වත් නිවන අවබෝධ කර ගන්න බැරි වුණානේ उन्नास निवनावबोध करगनीमेदी अनुगमने कले मध्यम प्रतिपदाव ये मध्यम प्रतिपदावे स्वभावे तमाय चाकु करनी मध्यम प्रतिपदाव तुल हसिरन केनाट दहम एस्ल बेनवा ज्ञान करनी नुवन उदावेनवा उपसमाय अविसिच्च केलेसहित जीविते संसिंदेनवा ये संसिंदीम ओबट मट अवश्यायिनी उपसमाय संसिंदेनवा अभिन्याय विशेष अवबोधे अति विनवा निब्बानाय संवत्तति
අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට මධ්‍යම ප්‍රතිපදාව උපකාරී වෙනවා. උන්වහන්සේ අදවන් දවසක මේ ලෝකේ පහළ වෙලා ලුම්බිනි සල් වනයේදී බුදු පුතුන් හැටියට උන්වහන්සේ මේ ලෝකයට කළ අභීත ප්‍රකාශයක්. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බවෝ. උන්වහන්සේ ඉපදිච්ච ගමන් කළා ප්‍රකාශයක්, මම නැවතත් උපදින්නේ මේ මගේ අවසාන උපතයි කියලා. මම නැවතත් උපදින්නේ නෑ මේ මාගේ අවසාන උපතයි කියලා බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝසත් පුත්‍රයා හැටියට ලුම්බිනියේ පහළ වෙද්දිමයි සිංහනාද කළේ. ඒකයි ඒ නාදයට සිංහනාදය කියලා කියන්නේ. හරිද? සාමාන්‍ය දරුවෙක් මේ ලෝකෙට ඉපදෙද්දි හඬනවා අරනකොට වෙන දෙයක් දන්නේ නැහැ. නමුත් බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකෙ ඉපදිනකොට ඉපදිච්ච සනින් කතා කරනවා. ඉපදිච්ච සනින් ගමන් කරනවා, ඇවිදිනවා. මේවා පුදුම සහගත කාරණා. උන්වහන්සේගේ ජීවිතය ඇත්තෙන්ම අසිරිමත්, පුදුම සහගතයි. සම්බුදුවරුන් කියලා කියන්නේ සාමාන්‍ය ජනයා අතරේ අසිරිමත් අද්භූත උත්තරීතර ජීවිතයක් ලැබපු පරම පූජනීය චරිතය. ඒ බුදුවරුන්ට ආවේනික පුදුම සහගත අසිරිමත් කාරණා තිබෙනවා. එතකොට උන්වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ උතුම් බුදුරජාන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍යයන්හි පරිපූර්ණත්වයට පත් වුණා. උන්වහන්සේ බුදු කෙනෙක් බවට පත් වුණා. බුදු කෙනෙක් බවට පත් වෙලා උන්වහන්සේ මේ ලෝකයාව ධර්මයෙන් දැනුවත් කළා. බුදු කෙනෙක් මේ ලෝකයාව ධර්මයෙන් දැනුවත් කරන්නේ ලෝභයේ හිතේ තියාගෙන නෙමෙයි, ගැටණු හිතින් නෙමෙයි, අපේක්ෂාවකින් බලාපොරොත්තුකින් නෙවෙයි, ආර්ය වූ මෙදහත් බවකින්, උපේක්ෂාවකින්. උපේක්ෂා සිතින් ලොවට ධර්මයේ දන් දෙන බුදුරජාන් වහන්සේගේ බණ ඇතැමයි අහනවා. උන්වහන්සේට අමෝතු කෙලෙස් සහිත සතුටක් ඇති වෙන්නේ. උන්වහන්සේගේ ධර්මයේ ඇතැම් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. ඔය කියන ඉදිරි කරොත් ඔක්කොම හරි, අනිත් වැඩ එතකොට කරලා දෙන්නේ කවුද වගේ මෝහ මූලික අදහස් දරන අයත් ඉන්නවා. උන්වහන්සේ එතකොට ඒ ගැන ගැටීමකුත් නැහැ, කලකිරීමකුත් නැහැ. මධ්‍යස්ථභාවය තුල ඉන්නවා. දවසක් බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ ලෝකයට නිවන් මඟ පෙන්වලා දෙtti, මේ ලෝකේ හැම දෙනාම නිවන් අවබෝධ කරනවද? නැත්තම් ඇතැම් කෙනෙක් අවබෝධ කරන්නේ නැද්ද? භාගතුන් වහන්සේ බමුණට කියනවා, බමුණ ඔබම හිතලා බලන්න, ඔබ නගරයට යන්න පාර දන්නව නේද? දන්නවා ස්වාමීනි. ඔබෙන් කෙනෙක් ඇවිල්ලා නගරයට යන පාර අහනවා. ඔබ එතකොට ඔහුට පාර පෙන්වනවා. ඔබ කියලා දෙන ආකාරයට කෙනෙක් නගරයට යන පාරේ ගොස් නගරයට පැමිණෙනවා. ඇතැම් කෙනෙක් ඒ පාරේ යන්නේ නැහැ. එතකොට ඔබට මොකද්ද හිතෙන්නේ? අනේ ස්වාමීනි, මට මොනවා හිතන්නද? මම පාර කියන කෙනා, පාර පෙන්වන කෙනා විතරනේ. බමුණ, තථාගතයන් වහන්සේත් එහෙමයි. තථාගතයන් වහන්සේ නිවනට යන පාර කියලා දෙනවා. ඇතැම් කෙනෙක් යනවා, ඇතැම් කෙනෙක් යන්නේ නැහැ. ඉතින් කෙනෙක් ගියා කියලා, එතකොට කෙනෙක් නොගියා කියලා මම මක් කරන්නද? කෙනෙක් නිවනට යන මාර්ගයේ ගමන් කළේ නැහැ කියලා තථාගතයන් වහන්සේ මොනවා කරන්නද? එහෙනම් පින්නතුනි, බුදු කෙනෙක් බලහත්කාරයෙන් නිවන් මඟ පවසන්නේ නැහැ. මෙදහත් බවකින් තමයි නිවන් මඟ පවසන්නේ. උන්වහන්සේ අද වගේ දවසක තමයි අනුපාතිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ. අනුපාතිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ රාගදේශ මෝහ දුරු කරලා අවසාන ජීවිතයේ ගෙවනවා. අවසාන ජීවිතයේ ගෙවලා අවසාන ජීවිතයෙන් සමුගන්නවා. එතකොට තවත්
පරිනිර්වාණයක් තියෙන සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ යම් දවසක යම් තැනක යම් රුක් සෙවණක රාග දේශ මෝහ සහ මුලින්ම ඉතිරි නැතුව දුරු කරනවාද? අන්න ඒ රාග දේශ මෝහ දුරු වෙච්ච ස්වභාවයට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියනවා. එතකොට අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ රාග දේශ මෝහ සිඳලූ බුදුරජාණන් වහන්සේ අවසාන ජීවිතයෙන් සමගන්නවා. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතය අවසානයි. සාමාන්‍ය අපි කියන්නේ මරණය කියලා. නමුත් බුදුවරුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් මරණය කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ ආයි උපදින්නේ නැති නිසා. එතකොට බුදුවරු වේවා, පසේ බුදුවරු වේවා, රහතුන් වේවා මිය පරලෝ යනකොට ඒකට සාමාන්‍යයෙන් මිය පරලෝ යාම කලුරී කිරීම කියලා නෙමෙයි කියන්නේ. පිරිනිවන් පෑම කියලා කියනවා. ඇයි පිරිනිවන් පෑම කියලා කියන්නේ? නැවතත් නූපදින නිසා. බුදුරජාණන් වහන්සේ අනුපාදසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්න කලින් ශ්‍රාවකයන්ට පණිවිඩයක් දුන්නා. ඒක අවසාන බුදු වදන. මොකක්ද ඒ අවසාන බුදු වදන? හන්දදානි වික්කවේ ආමන්තයාමි වූ මහණෙනි, අවසන් වරටම ඔබමතමි. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, අවසන් වරට මං ඔබව අමතනවා. හටගත් හැම දෙයක්ම නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. අප්පමාදේන සම්පාදේත, අප්‍රමාදීව නිවන් මඟ අනුගමනය කරන්න. ඒක නේද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේව නියමාකාරයෙන්ම ඔබ පුදනවනම් ඔබ ආද අනිවාර්යයෙන්ම අටසිල් සමාදන් වෙනවා. අපි හිතමුකෝ පන්සලකට යන්න බෑ කියලා. ගෙදර ඉඳලා රූපවාහිනියෙන් හරි කමන්නේ. දැන් අද දවස පුරාවටම ස්වර්ණවාහිනී එහිපස්සිකු වැඩසටහන තුලින් ඔබව දැනුවත් කරනවා වගේම මේ ධර්මයෙන් දවස පුරාම ස්වර්ණවාහිනී නාලිකාවෙන් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බෝධි වන්දනා, බුද්ධ වන්දනා පවත්වනවා. ඉතින් ඔබට පුළුවන් ස්වර්ණවාහිනී නාලිකාව සමග ඒකාත්මිකව දවස පුරාවටම විවිධ කුසලයන් දියුණු කරගන්න, ප්‍රගුණ කරගන්න, පුරුදු පුහුණු කරගන්න. අපි 얘 ගැනත් ඔබව විශේෂයෙන්ම දැනුවත් කරනවා. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරන්නට ඕනේ බුදුරජාන් වහන්සේ වදාළ පණිවිඩය මොකක්ද? බුදුරජාන් වහන්සේ වදාළ පණිවිඩයෙන් කතා කරන්නේ නැවතීමක් ගැන නෙමෙයි. නිදහස් වීමක් ගැන. හිරවීමක් ගැන නෙමෙයි. ඈතරවීමක් ගැන. හරිද? එතකොට ඈතරවීම අපේක්ෂා කරන ශ්‍රාවකයා තමයි බුදුරජාන් වහන්සේගේ සම්බුදු පණිවිඩයට අනුව කටයුතු කරන්නේ. මොකද උන්වහන්සේගේ පණිවිඩය අවසාන බුදු වදනේ තමයි ඒ සඳහන් වෙන්නේ. වය ධම්මා සංඛාරා, මොන මොන දේ අල්ලගෙන හිටියත් ඒ හැම දෙයක්ම නැසෙන්නේද වේ, වෙනසෙන්නේද වේ. එහෙනම් අපි මේ අල්ලාගෙන ඉන්න දේවල් අල්ලාගෙන ඉන්නේ සදාකාලිකවද, ටික දවසකටද? ටික දවසකට. කෙටි කාලයකට. හැම දෙයක්ම එහෙමයි. රජ සම්පත් ගත්තත් නේද, සිටු සම්පත් ගත්තත්, වෙන විශේෂ තනතුරු ලැබුණත් අපි හැම දෙනාම අල්ලාගෙන ඉන්නේ මේ හැම දෙයක්ම කෙටි කාලීනව සුළු කාලයකට අල්ලගත්ත දේවල්. ආදරය වේවා, විවාහය වේවා, අපි වටා ඉන්න පිරිස වේවා, භවභෝග සම්පත් දීපල වස්තු වේවා, මේ හැම දෙයක්ම తాවකාලිකයි. හරිද? එතකොට මේ හැම දෙයක්ම తాවකාලිකයි. නැසෙන්නේද වේ, වෙනසෙන්නේද වේ කියලා තේරුම් ගන්න කෙනා කරන්නේ මේවා අල්ලගන්න එක නෙමෙයි, අත්හරින එක. හැබැයි ඒ අත්හැරීමට ප්‍රඥාව ඕනේ. ප්‍රඥාව නැති කෙනාට අත්හැරීම ගැන කරුණු කියද්දී ආ ගැටෙනවා, උදහස් වෙනවා, අමනාප වෙනවා. හරිද? එතකොට ප්‍රඥාවන්ත කෙනාට අත්හරිනවා කියලා වචනේ ඇහෙනකොටත් පුදුමාකාර සතුටක් සැනසීමක් හටගන්නවා. එයා සාදුකාර පවත්වනවා. අනේ සම්බුදුවරු සියල්ල අත්හැරියා නේද? කොටි මුන්නහන්සේ අලගද්දූපම කියන සූත්‍රයේදී දේශනා කරනවා, මහණෙනි නිවන් මඟ පවා අල්ලගන්න එපා කියනවා. මේ ධර්මයේ පවා තියෙන්නේ ග්‍රහණය කරගන්න නෙමෙයි, එතෙර වෙන්නයි. කොටිම කාමයේ අතහැරලා ප්‍රථම ධ්‍යානෙට එන්න ඕනේ කියනවා. ප්‍රථම ධ්‍යානෙ අතහැරලා දෙවන ධ්‍යානෙ ඇති කරගන්න ඕනේ. දෙවන ධ්‍යානෙ අතහැරලා තමයි කියන තුන්වන ධ්‍යානෙ ඇති කරගන්න පුළුවන් වෙන්නේ.
තුන්වන ධ්‍යානෙ අතහැරලා තමයි කියනවා හතරවන ධ්‍යානෙ උපදවා ගන්න පුළුවන් වෙන්නේ. දැක්කද? එතකොට මේ කුසල ධර්මයනොත් එකින් එක එකින් එක එකින් එක අතහැර 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 යද්දී ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි සිද්ධ වෙන්නේ. උන්වහන්සේ උපමාවකින් පෙන්නනවා මහණෙනි. ඔන්න මෙතරින් ඉතරට යආ ගන්න කැමති කෙනා පහුරක් හදා ගන්නවා. අත්පා වාරුවෙන් මෙතරින් ඉතරට යනවා. මෙතරින් ඉතරට ගිහිල්ලා කල්පනා කරන මේ පහුර මට ඉතර වෙන්න උපකාර කළා. ඒක නිසා මම පහුරට කෙලෙහි ගුණේ සලකන්න ඕනේ. පහුර කරේ තියාගෙන යන්න ඕනේ කියලා මෙයා කරේ තියාගෙන යනවා. මහණෙනි පහුරට කළ දේ හරිද කියලා අහනවා. හරි නෑ ස්වාමීනි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ පවා ග්‍රහණය කර ගැනීමට නෙවෙයි නම් තියෙන්නේ. අනිත් දේවල් ගැන කවර කතාද? සක් කිසිවක් සදාතනික නැහැ. සදාකාලික නැහැ. ස්ථිර නැහැ. අප්‍රමාදේන සම්පාදේත කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ පණිවිඩය. ඔබ අනුගමනය කරන්න අදිස්ථාන කරගන්න. හරිද? අතහරින්න අත්හැරීමේ මූලිකම දේ දන් දීමනේ. ඒතර දන් දීම කියලා කියන්නේ මේ බත්මාළු පිණි විතරක් දන් දෙනවා කියන එක නෙමෙයි. හරිද? කාලය දන් දෙන්න පුළුවන්, ශ්‍රමය දන් දෙන්න පුළුවන්, ආදරය දන් දෙන්න පුළුවන්, විශ්වාසය දන් දෙන්න පුළුවන්, අවංකකම දන් දෙන්න පුළුවන් නේද? ඔබේ සේවය දන් දෙන්න පුළුවන්. හරිද? මේ හැම එකක්ම දාණයට අයිති, පරිත්‍යාගයට අයිති. හරිද? ඒ වගේම සිල් රැකීම. සිල් රැකීම තුල කරන්නේ ඔබ ඔබ ආරක්ෂා කරගන්න එක. ඔබ සිල්පද කඩා ගන්න කෙනෙක් නම් ඔබ ඔබ විනාශ කරගන්න කෙනෙක්. එහෙනම් සිල්පද ආරක්ෂා කිරීම තුළ ඔබ බුදුරජාන් වහන්සේගේ පණිවිඩය තුළ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. භාවනා කිරීම, සමත විදසුන් වැඩිම කියලා කියන්නේ ඔබ බුදුමඟ අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙනවා කියන එකයි. ඒක නිසා අද උතුම් වෙසක් පුන් පොහෝ දවසේදී ඔබ ආමිස පූජාවලට මුල් තැන දෙනවා වගේම ප්‍රතිපත්තිය පුරන්නට අදින් පස්සෙත් හෙට අනිද්දා ඉන් අනිද්දා ලබන සතිය, ලබන මාස, ලබන අවුරුද්ද මියදෙන තුරාවට නිවන් දකින තුරාවට මට බුදුබණ පදම ඇසේවා. කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. බුදු මගම අනුගමනය කොට මේ දුක් විඳින ඉපදෙන මැරෙන සංසාරයෙන් අත් මිදෙන්නට මට වාසනාව ලැබේවා කියලා අදිස්ථාන ඇති කරගන්න. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැපලබත්වා. අද මෙම දම් දෙසුමට සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන පින්නතුන්ටත් අපි මේ පින් අනුමෝදන් කරන අතර ඒ අය නමින් අභවයට පත් සියලු ඥාතිවරුද මේ පින් අනුමෝදන්ව පාරලෝක වශයෙන් සැනසිල්ල ලබත්වා. අප හැමගේ දෙමාපිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසින් සියලු දෙනාටමත් එහි පස්සකෝ නිෂ්පාදන කණ්ඩායමට වගේම සමස්ත ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයටත් ලෝකේ පුරා සද්ධර්මයෙන් ශ්‍රවණය කරපු හැම දෙනාටමත් මෙම උත්තම කුසලය නිවන් සුව පිණිස පවතිවා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. ලැබුවා වූ ශ්‍රී සුභ වෙසක් ත්‍රිමංගල්‍ය ඔබට සියලු සැනසිල්ල පිණිසම වේවා කියලා අපි දෙවියන්ටත් අවසාන වශයෙන් පින් දෙමු. මාත් සමගම කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. පිටකෝට්ටේ පදිංචිව සිට අභව ප්‍රාප්ත වූ W ධර්මදාස, කුසුම් ලතා ධර්මදාස යන අප දෙමාපියන්ටද මාතලේ මඩවල උල්පත පදිංචිව සිට අභව ප්‍රාප්ත වූ සැම්සන් ලියන මහත්තයා, ෆ්‍රැන්සිස් නෝනා දලුවත් යන දෙමාපියන්ටත් අභව ප්‍රාප්ත වූ AMD කුමාරදාස, MD ඇලිස් නෝනා යන අයට පින් පැමිණවීමටත්, නීතිඥ රුවනි සමුත්‍රිකාගේ අභව ප්‍රාප්ත වූ පියාණන් වූ හැරිසන් සිල්වා යන අයට පින් පැමිණවීම, මැයි මස 15 වැනි දින උපන්දිනය සමරන
जर्मनी पदिंचि गणेश दिल्हान सोयराट दीर्घायुष प्रार्थना किरीम पिनिस सह अप नमिन मे परलोवकीय सेमट पिंग पेमिनवीम पिनिस पिलियांदल दंपे पदिंचि आनंद विजयपाल विशाखा दमयांति शांत कुमार सह प्रदीप यन दूतरुवन विसिन अद दिन मेम धर्मदेशनावे दायकत्वय दक्वन लदी।